ආර්ථික යුද්ධය ජය ගන්න අපි කවදාකවත් ජනතාව හවුල් කරගත්තේ නැහැ. අපි කොච්චර කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ඒක පැහැදිලි කළෙත් නැහැ. අපි රුසියාවත් තරහ කරගත්තා, අපි චීනයත් තරහ කරගත්තා, අපි ජපානයත් තරහ කරගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට හැරලා යන්න උනේ මේ විදේශ ප්‍රතිපත්තියේ නියමිත පරිදි ක්‍රියාත්මක කළ නැති නිසා. ඒ වගේම තමයි ආර්ථික පිළිබඳ නිවැරදි උපදෙස් ඔහු පිළිගත්තේ නැහැ. අවසානයේ උනේ ඉන්දියාවත් පිටුපෑවා ඔහුට, ඇමරිකාවත් පිටුපෑවා ඔහුට. අපේ පාක්ෂිකයෝ ලක්ෂයක් ඔහුට ඡන්දි දුන්නා. ඔවුන්ගේ බේරේ වැවේ ගිල්ලනකොට අපේ ආරක්ෂක හමුදා මුනාද කළේ. ඒ වගේම තමයි අතුකොල්ල මන්ත්‍රීතුමා ඇතුළු 8 දෙනෙක් මහපාරේ ඝාතනය කරනකොටත් මොනවත් කළේ නැහැ. ඒ වගේම පාක්ෂිකෙන් ගෙනාවු බස් ගිනි තියනකොට, පාක්ෂිකෙන් ගෙවල් 150ක් ගිනිබත් කරනකොටත් මොනවද කළේ නැත්තම් ඇයි මේ නීතිය වල්වදුනේ කියන ඒ ප්‍රශ්නේ මම අහනවා. ඒ අය කවදා හෝ වග කියන්න ඕනේ කියනත් මේ අවස්ථාවේදී මම කියා සිටිනවා. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි රටක් ගෙනියාමට විදේශ විනිමය අත්‍යවශ්‍යයි. ඒ මන්ද ගෑස් ඉන්ධන ඒ වගේ රටේ නිෂ්පාදනය නොකරන සියලු දයක්ම ගන්නට අපිට විදේශ විනිමය අවශ්‍යයි. එතකොට අපනයනයෙන් අපිට ලැබෙන ආදායමට අමතරව විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ. අපිට සංචාරක ව්‍යාපාරයකින් අපිට ලැබුණ ඩොලර් මිලියන 4500 සිට 5000 දක්වා. ඒ වගේම තමයි අපේ විදේශ ප්‍රේෂණ අපිට ලැබුණා ඩොලර් මිලියන 7000ක්. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ ඉතාම ඉක්මනින් මේ කොරෝනා වසංගතය ආපු නිසා වසර දෙකක් අපිට ඒ විදේශ විනිමය ලැබුණේ නැහැ. ඒ කියන්නේ විදේශ විනිමය ඩොලර් මිලියන 12000 ගානේ වසර දෙකක් අපිට ලැබුණේ නැහැ. ඒ වගේම තමයි තිබෙන සංචිතේනොත් අපි එන්නත සදා විශාල මුදලක් වේදම් කළා. ඒ වගේම තමයි පසුගිය රජය මිලියන 12500ක් ඩොලර් මිලියන 12500ක් ණයට ගත්තා. ඒ ණය අපි ගෙවන ගමන් අපි ණය ගත්තේ නැහැ. නමුත් ඒ රජය ඇත්ත වශයෙන්ම ආර්ථික විශේෂඥයන් ඒ රජය 12500ක ඩොලර් මිලියන ඒ වගේ ප්‍රමාණයක් ණයට අරගෙනත් ආර්ථික වේගය 7 සිට 2.3 දක්වා අඩු වුණා. ඒ වගේ තමයි සංචිතයනුත් ඩොලර් බිලියනක් පමණ අරගත්තා. නමුත් මේ රජයේ ණය ගත්තේ නැහැ. ඒ වගේම තමයි ණය ගෙවන ගමන් ණය ගත්තේ නැත්නම් ලැබුණ විදේශ විනිමයත් අපිට ලැබුණේ නැත්නම් තියෙන සංචිතයනුත් එන්නත සඳහා වියදම් කළා නම් විදේශ විනිමය බිඳුවට බහින එක කාටවත් වළක්වන්න බෑ. ඒක අහන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ විදේශ විනිමය වශයෙන් රට බංකොලොත් වෙන එක අපිට ඇත්ත වශයෙන්ම ඒක ඉතාම පැහැදිලි කරනවා. නමුත් මේ தত্ত্বය ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ජනතාවට පැහැදිලි කළේ නැහැ. අපි ඇත්ත වශයෙන්ම යුද්ධය ජයගත්තේ ජනතාවත් මේකට හවුල් කරගත්ත නිසා. නමුත් මේ ආර්ථික යුද්ධය ජය ගන්න අපි කවදාකවත් ජනතාව හවුල් කරගත්තේ නැහැ. අපි කොච්චර කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ඒක පැහැදිලි කළෙත් නැහැ. එපමණක් නෙවෙයි අපි දන්නවා අපි ඉන්දියාවට සහ ඇමරිකාවට ගැති වෙලා තමයි අපේ විදේශ ප්‍රතිපත්ති අපි ගෙනිච්චේ. අපි දන්නවා ඉන්දියාව කොට් සංවාද කොට් කියන සංවිධානයේ ඉන්නවා. ඒ සංවිධානයේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය, ඉන්දියාව ඉන්නවා. එතකොට එහෙම තියෙද්දිත් ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නකොට ඇමරිකාවේ බලපෑමක් ආවත් රුසියා ඉන්දියාව කිව්වා මගේ රටේ ජනතාවගේ ප්‍රශ්න තමයි මම ඉස්සෙල්ලා බලන්නේ කියලා. I am looking after only the interest of the Indian public. That's what they said. එතකොට එහෙම කළා ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන අපිට දෙනකොට අපේ විදේශ ප්‍රතිපත්තියේ නියුට්‍රල් නම් මම කැබිනට් එකේ ඇහුවා ඇයි එහෙමනම් අපිට රුසියාවෙන් ගන්න බැරි කියලා. එතකොට ඒත් ඇමරිකාවේ බලපෑමට යටත් වෙනවා කියලා ඒක කළේ නැහැ. ඒ හේ සිද්ධිය වෙනකොට එහෙම යෝජනා කරනකොට රුසියාවෙන් අවුරුදු දෙකක ණය පදනම් මතතේ යටතේ ගෑස් සහ ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් තිබ්බා. ඒක කළා නම් ඇත්ත වශයෙන්ම අපිට තෙල් සහ ගෑස් ලැබෙනවා. එහෙම කළා නම් මේ අරගලයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි අපි රුසියාවත් තරහ කරගත්තා, අපි චීනයත් තරහ කරගත්තා, අපි ජපානයත් තරහ කරගත්තා. ඒක නිසා ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට හැරලා යන්න උනේ මේ විදේශ ප්‍රතිපත්තියේ නියමිත පරිදි ක්‍රියාත්මක කළ නැති නිසා. ඒ වගේම තමයි ආර්ථික පිළිබඳ නිවැරදි උපදෙස් ඔහු පිළිගත්තේ නැහැ. ඒ වගේම ආර්ථිකයේ මූලික සිද්ධාන්ත වලට පටහැනි වැඩ කළා. ඒ වගේම තමයි සාමාන්‍ය රජයක් ගෙන යැතු ආර්ථික පිළිවෙතවත් ඒක අපි ඒ විදිහට කලින් නැති නිසා තමයි ඒක උනේ. අවසානයේ උනේ ඉන්දියාවත් පිටුපෑවා ඔහුට, ඇමරිකාවත් පිටුපෑවා ඔහුට. ඒ වගේම තමයි මෙතෙන්දි ඉතා වැදගත්යක් තියෙනවා. අපේ පාක්ෂිකයෝ 60 ලක්ෂයක් ඔහුට ඡන්දි දුන්නා. ඔවුන්ගේ බේරේ වැවේ ගිල්ලනකොට අපේ ආරක්ෂක හමුදා මුනාද කළේ. ඒ වගේම තමයි අතුකොල්ල මන්ත්‍රීතුමා ඇතුළු 8 දෙනෙක්
මහපාරේ ඝාතනය කරනකොටත් මොනවත් කළේ නැහැ. ඒ වගේම පාක්ෂිකෙන් ගෙනාව බස් ගිනි තියනකොටත් පාක්ෂිකෙන් ගෙවල් 150ක් ගිනිබත් කරනකොටත් මොනවද කළේ නැත්තම් ඇයි මේ නීතිය වල්වඳුනේ කියන ඒ ප්‍රශ්නේ මම අහනවා. ඒ අය කවදා හෝ වග කියන්න ඕන කියනත් මේ අවස්ථාවේදී මම කියා සිටිනවා. නමුත් ඔබ දන්නවා දැන් සංචාරක ව්‍යාපාරයේ නැවතවරක් ඊසෝසුමින් එනවා. අපිට විදේශ ප්‍රේෂණත් අපි ටිකින් ටික වැඩි වෙනවා. ඒක නිසා මේ විවිධ උද්ඝෝෂණ වලින් ඒ කඩාකප්පල්කාරී ක්‍රියාපද කරන්න එපා කියන එකත් මා කියනවා. එහෙම කරනවා නම් ඒක ඊටාම දේශද්‍රෝහි වැඩක්. ඒක නිසා දැන් විදේශීය විනිමය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන නිසා තමයි අත්ත වශයෙන් මේ භාණ්ඩවල තියෙන ඒ භාණ්ඩවල තියෙන අපනයන භාණ්ඩවල තියෙන අපනයන තහනම දැන් ටිකෙන් ටික අපි අත්ත වශයෙන්ම අඩු කරගෙන නැත්තම් ඉවත් කර යන්නේ. ඒ වගේම මෙතෙන්දි මා යෝජනා කරනවා ගරු නියෝජක කතානුතුමනි මේ තහනම ඉවත් කරන භාණ්ඩ වලට අමතරව අත්ත වශයෙන්ම විදේශීය යන්ත්‍රෝපකරණ උපකරණ පාවිච්චි කරනවා නම් ඒවල අමතර කොටස් ගේන්නටත් මේ මේ සහනය ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මේ මන්ද උදාහරණයක් හැටියට ගත්තොත් බිත්තර ව්‍යාපාරයේ බිත්තර රක්ෂණාගාර හැචරි ඉක්විප්මන්ට් කියන එකේ වගේම සත්ව ආහාර මිශ්‍ර කරන ප්‍රධාන යන්ත්‍රය ඒකේ නියම අනුපාතයට ආහාර මිශ්‍ර කළ යුතුයි. ඒ යන්ත්‍රෝපකරණ වලට අමතර කොටස් දැන් නැති නිසා ඒ ව්‍යාපාර බොහෝ දුරට කඩාවැටලා. ඒ වගේ තමයි සමස්තයක් වශයෙන් ගත්තොත් සියලුම ව්‍යාපාරවල විදේශීය යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා නම් ඒ යන්ත්‍ර සූත්‍රවල අමතර කොටස් වලටත් මේ සහනය ලබා දෙන්න මේ අපනයන සහනය ලබා දෙන්න කියලා මම ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලු පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tanglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.